එදිනදා ජීවිතයේදී ගෙදරදුරේ වැඩකරදදි සිදුවන පුංචි පුංචි අනතුරවලදී දෙන්න පුළුවන් නිවරදිම ප්‍රථමාධාර ගැන ඔබ දැනුවක්ද. එහෙම දැනුවත් නැත් නම් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්න එදිනදා ජීවිතයේදී ඔබ දැන සිටියයුතු මූලි ප්‍රමාධාර කිහිපයක් ගැනයි. එන්න අපි දැන්නේව මොනවාද කියලා බලමු. අංක එක පිලිස්සුම් සඳහා. පිලිස්සීමක් කියන්නේ අප එදිනදා වැඩකරදදි ඉතාස් සුලබ සිද්ධ වෙන්න පුුවන් අනතුරක්. පිටි එදිනදා කස්සේදී වගේ සිදුවන පුංචි පිලිස්සවක් නම් දැන්පි මේ කියන ප්‍රමාධාරයේ සුදුස වෙනවා. ස්ථරවශයෙන් පිහිටලා දන සම තවත් ඇතුරට පිච්චන එක නවත්වන්න පිච්චුණු හම ඒ අදාළ ස්ථානය වතුර ගලාගෙන යන ටැප්පිකට වගේ අල්ලන්න ඕනේ. අඩුම විනාඩි විශසක්වත් ගලාගෙන යන සිද්ජලයට අල්ලගෙන ඉන්නත් ඕනි. එය කොඩා පිලිස්සමක් නම් ඒ එතනින්ම සුවකරගන්න පුළුවන්. ැයිඒට වැඩි පිලිස්තුමක් නම් වතරයට අල්ලන් හිටියට පස්සෙ පිලිස්සු සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න ඕනේ. අංක දෙක්ක කැපුම් තුවාල සඳහා. මේ කාටත් බහුලවම සිදුවන නැතරක්. මේ වගේ කැපම් තුවාලෙකදි මූලිකවම අවධානය දෙන්න ඕන කරුණක් තමයි ලේගලීම නවත්වන එක. මේක පොඩි කැපුමක් නම් ලේගැලීම ඉක්මනින්ම නැවතිනවා. ඒත් ඒක ටික් ලොකු කැපුමක් නම් ගෝස් ෝ පිරිසිදුරෙදි කැබැල්ලක් තුවාලෙට උඩින් තදකරගෙනින්ඉඳලා ලේයාම නවත්වාගන්න පුළුවන්. මේ රහලකට හෝ වයිදවයෙකු ළඟට යන්න තරම් දරුණ කැපුමක් වනත් ඒ ප්‍රතිකාරයට ගෙනියනකන් ලේයාම නවත්වාගෙන යන එක හරිම වැදගත්. මොකද ප්‍රතිකාර ලැබෙනකම් ලේයනයකෙන් රෝගියයාගේ ජීවිතයට අනතුරක් වනත් සිදුවෙන්න පුළුවන්. අංකතුන්න කැඩුම් බිඳුම් සඳහා. කැඩුම් බිඳම් තත්ත්වයක් නම් අනිවාරෙන්ම රෝහලක් වෙත යොමු කරන්න ඕනේ. ඒත්තඒ ප්‍රතිකාරයට යන අතරමගදි කැලනු අස්තේ තවත් හානින වෙන්න අරංයනයක ඉතාමත් වැදගත්වෙනවා. විශේෂයෙන්ම කිසිම ආකාරයකට කැඩනු අස්තය දිගහරින්නට උත්සාහ කරන්න යන්න එපා. මොකද කැඩුණු අස්තිය හෙලවීමෙන් ඇතුළේ තියෙන මාංශපේෂෙන් වලට පව හානි සිදවෙන්න පුුවන්. ඉදින්නේ ස්ථානයේ සීසිල් වෙන්න අයිස් පැක්ක එකක් හෝ සීතල රෙදිකඩක් ඉඩඋඩින් තියාගෙන හැකි තරම් ඉක්මනින් රෝගියාව ප්‍රතිකාල සඳහා යොමු කරන්න. අංකහතර සිහිසුන් වූ අවස්ථාවකදී. මේකනම්ම පිට පාසලදී වගේම මග තොට ඉදී වනත් සුල්ලබවම දකින්න පුළුවන් දෙයක්. ෙනෙක් අලන්ති දාලා වැටින්න කලින්ම ඒ බව ඔබට දැන්වූත් ඒ පුද්ගලාව හැකි ඉක්මනින්ම පැතලි මතු පිටක ඇලකරවෙලා මේ ප්‍රථමාආධාරය දෙන්න පුළුවන්. හැබැයි කලන්තේ නිසා බිමට වැඩු කෙනෙක් නම් මුලින්ම වැටීම නිසා හානියක් වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පුද්ගලාව හන්සිකරවලා හැකි තරම් පිරිසිදුවාතය ලැබන්න සරස්වන්න. වටවෙලාඉන්න සැනග අයින් කරන්න උත්සහ කරන්න. යටිපතුල් සිදුරේ මට්ටමට වඩා පහලින් හිටින විදිහයට සකස් කරගන්න. ඇඳම් නිහිල් කරලා ඇඟ සිල්වෙන්න ඉඩහරින්න. විශේෂෙන් වතුර ගොඩා කරගෙන මුහුණට හලන්න යන්නේ එපා. අතට වතුර ටිකක් අරගෙන ඒකෙන් මුහුණට ටිකක් කිසින්න. එත්වගේම අදාළ පුද්ගලය නැවත පියවිතත්වයට එනකම් වතුරපුවන්න උත්සාහ කරන්න එපා. අංක පහ ඇහට පිටතින් යමක් ඇතුළු වූ විට. අපි මේකට කියන්න ඇහැට රොඩ්ඩක් ගිහින් කියලාන්නේ මේ වගේ වෙලාවක කරන්න පුලන් එකම ප්‍රථම ආධරය තමයි පිරිසිදු ඇල්ජලින් ඇස සෝදා ගන්නන්නේ එක. ඇසගේන්නේ අපි ශරීරයේ තියෙන ඉතාමත් සංවේදී ඉන්ද්‍රියක්. ඉතින් පිටින් එකක දීර වර්ග දැමීම පොඩි කිරීම මගින් ඇසට තවතවත් හානි සිදුවෙන්න පුළුවන්.ඇන්න ඒ නිසා ඔබේ ඇසට පිටතින් යමක් ඇතුළ වූ විට පිඩිසිතු චලින් ඒ සෝදා හරින්න. අංකහල් සර්ප දෂ්ටනයක් සිද වූ අවස්ථාවකදී. සාර්පය දෂ්ට කරන කිව්වට සියල්ම සර්පයන් මාරන්තික විෂසහිත නැහැ. ලංකාවෙන්න සාර්පයන් අත්තුළින් කෑවට කිසිම විසක් නැති සර්පයෙන් පවාඉන්නවා. නිසා ඇදගත්මකාරණය තමයි රෝගියාව කාලබල නොකර සංසුන්වතියාගන්න එක. මොකද කලබලවීමෙන් රුදිරසංස්වරණය වේගවත් වෙලා විෂවුණත් ඉක්මනින්ම ශරීරකතු වෙන්න පුළුවන්. ඒ වගේම දෂ්ටකරපු තුවාලය අවට හෝදන්න යන්න එපා. මොකද ඉතුරුවන විෂෙන් ශරීරගතවුණු විෂහඳුනාගන්න පුළුවන්. සාර්ප දශ්නයකට කෙරෙන්නේ ප්‍රති විෂප්‍රතිකාර. ඒ නිසා විෂහඳුනා ගැනීම ඉතා අමත් වැදගත්. ඉතින් මේ නිසා හැකි ඉක්මනින් රෝගියාව රෝහලකට අරන්න්න උත්සා කරන්න. ඔන්න අදාපිකිව්ව මෙන්න මේ ප්‍රථමාධාර තමයි එදිනදා ජීවිතයේදී අපට අවශ්‍ය වන මූලික ප්‍රථමාධාර කිහිපය. ඒ වගේම තමයි ප්‍රථමාධාර කියන්නේ මූලික ප්‍රතිකාරයක් පමණයි. ඒ නිසා ප්‍රථමාධාර දෙන අතර තුරේ වැඩිදුර ප්‍රතිකාරවලට යොමු කිරීමත් බොහොම වැගත් වන බවත් මතක තියාගන්න. ඉතින් අදා පිගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හොඟක් ප්‍රයෝජනවත් වෙන්න තිී කියෙලා අපි හිතෙනවා. මේගේ තවත් අලුත් වීඩියෝස් නලබන්න අදම අපේ චනල්ලික සබස්ක්‍රයිප් කරගන්න.